අමාත්‍යංශ නම් කිරීම හෝ අමාත්‍යංශ පත් කිරීම වැනි කාරණා ගත්තට පස්සේ ඒක බොහෝ දුරට අදාළ වෙන්නේ සමාජ විද්‍යාත්මක කාරණාත් එක්කනේ. මොකද හේතුව සමාජයේ මූලික ප්‍රශ්න ගත්තට පස්සේ සමාජ ආර්ථික දේශපාලන වශයෙන් අපි තීරුම් ගන්න ගියාට පස්සේ අපිට අමාත්‍යංශ වෙන් කිරීම හෝ නම් කිරීම කරන්න සිද්ධ වෙන්නේ මේ අදාළ සමාජ දේශපාලන ආර්ථික තත්ත්වයන්ට සන්දර්භයට කොන්දේසි වලට අනුකූලව. ඒ නිසා මම විද්‍යාත්මක කියන එක කවුරු යෝජනා කරත් මම ඒ ගැන ඉතින් සැලකිල්ලක් නැහැ. මම බලන්නේ කොයි තරම් දුරකට අමාත්‍යංශ ප්‍රායෝගිකද නැත්නම් ඒවා ඵලදායිද කියන අමාත්‍යංශ බෙදෙනකොට සුලත් වෙන විෂයන් වල යම්කිසි සංවර්ධනයක් තිබීම අවශ්‍ය වෙනවා. රාජ්‍ය මධ්‍යස්ථානයක් තියෙනවා බති අත්‍යන්ත සහ දේශීය ඇඟලුම් කියලා. ඒකෝට එහෙම අමාත්‍යංශ නම් කරන්නේ නැහැ. ඒකෙන්දී ඕනනම් දාන්න තිබුණා දේශීය ශේෂකර්ම වගේ එකක් ගම්මනම් ඒක ගැළපෙනවා. ඒ නිසා මේ විද්‍යානුකූල භාවයේ කෙසේ වෙතත් බොහොම ආත්මික ලෙස තමයි මේ අමාත්‍යංශ බෙදීම සිදු කරලා තියෙන්නේ කියලා තමයි මට තේරෙන්නේ. කොයිතරම් දුරකට මේ වැඩේට සුදුසුද දක්ෂද අදක්ෂද කියන කාරණය මම හිතන්නේ එකපාරම කියන්න අමාරු එකක්. ඔවුන්ගේ වැඩපිළිවෙළවල් සහ ඔවුන් මෙහෙවන දේශපාලන ජාතික නායකත්වයේ අරමුණු සහ කැපවීම මේ තේරම දේවල් නිරීක්ෂණය කරාට පස්සේ තමයි අපිට කියන්න වෙන්නේ. කොයිතරම් දුරකට මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න සහ විසඳුම් ලබා දෙන්න මේ අමාත්‍යවරුන්ට අමාත්‍යවරයන්ට පුළුවන්ද බැරිද කියන කාරණේ. ඒ නිසා අපි එක්තරා මාර්ගමකට විශ්වාසයෙන් බලා සිටිය යුතුයි, අවධානයෙන් බලා සිටිය යුතුයි. මොන ආකාරයෙන්ද මේ අදාළ අමාත්‍ය සමාජයේවරුන් නදීන් ප්‍රයත්න වෙන්නේ කියනක අමාත්‍ය මණ්ඩලය පස්සේ කලියට සමාජ ප්‍රශ්නකින් වෙන්න පුළුවන් කියන එක අපි ගැඹුරින් කල්පනා කරලා බැලිය යුතුයි. දැන් පොරදල් බරලේට මිල ඩොලර් 20ක වගේ අඩු වුණා ඉතිහාසයේ නොවිරු විදිහට. ඒ කියන්නේ නමුත් ලංකාවේ දෙමිනේ කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ජනතාවගේ ජන ජීවිතයේ පහසුකම් ලැබෙන විදිහේ ආර්ථික වෙනසක් ඇති වීම ඒ තරම් පහසු වාරයක් වෙයි කියලා මම හිතන්නේ නැහැ. අපි දැන් වරාය නගරයේ ළඟට අධිවේගී මාර්ගය වගේ යාපෘති වලට මුදල් යොදවන නිසා රටේ ජනතාවගේ මූලික ප්‍රශ්නවල විසඳුම් දීමට දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.